සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. ඒ සුපිරිවෙල සැරේ හිටපු හැමෝටම වගේ දරුවෙක් මහාඩින් කෑ ගහලා යමක් කියන හඬ ඇහුණා. ඒක මට ඕන, මට දෙන්න කියලායි දරුවා කෑ ගැහුවේ. දරුව අතට ගත්ත දෙයක් මම අපහු තියන්න යද්දී දරුවා කෑ ගහන බවයි සෙනඟ තේරුම් ගත්තේ. තමන් වෙත සෙනඟගේ අවධානය යොමීම නිසා මව ලැජ්ජාවට පත් වෙලා හිටියේ. නතර වෙලා ඇදහා බලාගෙන හිටියාට ඇයි කිව්වේ පුතාට චොක්ලට් කන්න හොඳ නැහැ කියලායි ඩොක්ටර් කියලා තියෙන්නේ කියලායි. කොහොම හරි දරුවාගේ කරච්චලේ නතර කරගන්න බැරිණු මව ඒ චොක්ලට් එක අරන් ට්‍රොලියට දාගත්තා. මේ මව පුතු ගැටුම දිහා ටික වෙලාවක් ඉඳලා බලාගෙන හිටපු ඇදලිවන්තෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. මම හිතන්නේ මට පුළුවන් වුණා ඒ පොඩ්ඩව හඳුනගන්න. ඔහු බොහෝ දුරට මං වගේම තමයි දකින්න ලැබුණේ. ඔව්, මම බොහෝ විටම මට ඕන දේ කොහොම හරි ලබා ගන්න ළමයෙකු හිටියා. මම දෙවියන් වහන්සේ එක්කත් ඒ වගේ තමයි කටයුතු කළේ. ඇයි බැරි? ඇයි ඒක මට ලබා ගන්න බැරි කියලා මම සමහරට දෙවියන් වහන්සේ අහනවා. සමහර වෙලාවට මට අවශ්‍ය දේ උන්වහන්සේ තීර තිනා තමයි. ඒත් ඒ මම උන්වහන්සේ වෙහෙසටපත් කළ නිසා නෙමෙයි. නෑ, මම හිතන්නේ උන්වහන්සේට අවශ්‍ය වුණා පාලනය කරන්න මාවම දාගත්තාම මොකද්ද වෙන්නේ කියලා මට දකින්න සලස්වන්න කියලා ඔහු කිව්වා. අපි අපට හොඳමයි සිතන දේම දෙවියන් වහන්සේ අපට හොඳමයි සිතන දේ වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. යෙසාය 55:8 දෙවියන් වහන්සේ කියනවා, මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේය කියලා. ටෙනිස් ක්‍රීඩාවේ ශූරයෙක් වුණු ආත ඇෂ් විසින් ලියන ලද ඩේස් ඔෆ් ග්‍රේස් හෙවත් කරුණාවේ දවස් කියන පොතේ ඔහු යාකොබ් 1:5 අනුවාදයක් ගෙනහැර දක්වනවා. ඔහු මේ උපදෙස ඔහුගේ තරුණ දියණිය වෙත යොමු කරමින්, නිවැරදි කුමක්ද කියලා සහ දෙවියන් වහන්සේට කරන්න අවශ්‍ය කුමක්ද කියලා දැනගන්න අවශ්‍ය ප්‍රඥාව සහ ඒක කරන්න කැමැත්ත දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ඒක තමයි දෙවියන් වහන්සේට උන්වහන්සේගේ දරුවන්ගෙන් අහන්න අවශ්‍ය වන අවංක යාඥාක විදිය වෙන්නේ. දෙවියන් වහන්සේ අප ඉල්ලන දේ නොදෙනවා නම් අපට නිසකකමක් තියෙනවා උන්වහන්සේ ළඟ අපට දෙන්න ඊට වඩා බොහෝ යහපත් දෙයක් තියෙන බවට. ව්‍යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේගෙන් අප ඉල්ලන දෙයක් නොදෙන විට ඊට උරණ නොවිය ඔබ වහන්සේ ඒ වෙනුවට අපට ලබා දෙන්නට යන බොහෝ යහපත් දේ ගැන ඉවසිල්ලෙන් බලා සිටින සිතක් අප තුළ සෑදුව මැනව. ආමෙන්.